අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල මාස 4ක් සඳහා වූ අතුරු අයවැය සම්මතයි 120ක් පක්ෂයි 5ක් විපක්ෂයි 43ක් ඡන්දේ දීමෙන් වලකේ රට බංකොලොත් කරේ නන්දලාල් වීරසිංහ කියලා හීන් නූලෙන් මතයක් ගෙනියන්නේ ගජ මිත්‍රෙකු ඒ තනතුරට ගේන්නද සජිත් අසයි හිටපු මහ බැංකු අධිපතිට හර්ෂගෙන් චැලෙන්ජ් එකක් රට බංකොලොත් කරපු පංච මහා කුරහන් නායකින්ට බේරෙන්න දෙන්න බෑ එරාන් කියයි කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි ඔව් ප්‍රසන්න කියයි කෝල් පැටියට සෙනසුරාගේ ඇල්ම බැල්ම තියෙනවා කපුටගේ කූඩුවේ ඉන්න තාක්කල් මහාචාර්ය රංජිත් රනිල්ට කියයි සෙනසුරු විෂ්ණු දෙවියන්ටත් බටකොල කැව්වා රෝහිණී මතක් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියාබිමහනවත් 71 වන සංවත්සරය සමරයි අබින් ගහලා වගේ සල්ලි අච්චු ගහපු මිනිස්සු ගැන ආචාර්ය නන්දලාල් කියයි ශ්‍රී ලංකාවට සහය වීමට එක්වන්න ජපාන මුදල් ඇමති චීනය ඉන්දියාව ඇතුළු ණය හිමි රටවලින් ඉල්ලයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට බ්‍රිතාන්‍යයේත් සහය ගේ බිඳපු ඩීල් කාර හොරු ටික නිවසේ සියලු දේ හිමින් හිමින් හොරාගත්තා ගේ බින්දා කියලා දැකපු නන්දලාල් කෙනෙකු ඒ බව ගමටම කිව්වා ගේ බින්ද ඩීල් කාර හොරු දැන් නන්දලාල්ට නෙලන්න හදන හැටි අද ටෙලිවැකියෙන් ලිට්‍රෝ ගෑස් මිල සඳුදා සිට පහලට රූකඩ කාංචන ගැන ආනන්ද පාලිත කියන කතාව පස්ගම ශ්‍රී නාත දේවාලයේ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද පෙරහැර විකාශය රාත්‍රී 10:15 සිට සියත ටීවී ඔස්සේ ප්‍රථමයෙන් දේශීය පුවත් 2022 වසර සඳහා වන අතුරු අයවැය අද පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 120යි. විපක්ෂව ලැබුණේ ඡන්ද 5ක් පමණයි. මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා. 2022 වසර සඳහා වන අතුරු අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 30 වනදායි. ඒ අනුව ඊට අදාළ විවාදය පසුගිය 31 වනදා ආරම්භ වුණා. විවාදය අද පැවැත්ුණේ 3 වන දිනටයි. විසර්ජන පනත් කෙටුම් පද සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම අද පස්සරුවේ පැවැත්ුණා. එහිදී අතුරු අයවැයට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 5ක් පමණයි. මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා. විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කෙවීම පක්ෂව ඡන්ද 120යි විපක්ෂව ඡන්ද 5යි ඡන්දයේ දීගින් වැළකී සිටි 43යි. ඒ අනුව විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කෙවීම සම්මතයි කාර්යක සභා අවස්ථාව. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. ආචාර්ය නන්දලාල්ව ඉවත් කරන්න කවුරුන් හෝ සූදානම් වෙනවා නම් තමා ඒ වෙනුවට ගෙදර යන්නම් කියලා අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළා. රට බංකොලොත් කළේ ආචාර්ය නන්දලාල් වීරසිංහ කියලා හීන් නූලෙන් ඔහුව ගෙදර යවන්නද සූදානම් වෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඇත්තටම අපේ මහබැංකු අධිපතිතුමා ඇත්තටම එයා මේ රස්සාව හොයාගෙන ආවේ නෑ. රිටයර් වෙච්ච මිනිස්සයව ඔස්ට්‍රේලියාවේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිතුමා ගෙන්න ගත්තා. ඊයේ සභාකරුවේ මහබැංකුවේ අධිපතිතුමා තමයි රට බංකොලොත් භාවයට ඒ තනි තීන්දුව ගත්තේ කියන මතය දන්නවනේ. ඉතින් ඒ කියන පුද්ගලෝ දී ඇටින් ගින්දර ගෙනියන කට්ටිය කියලා හීන් නූලෙන් මේ මතය නිර්මාණය කරන්න යනවා. මේ තමන්ගේ ගජ මිතුරෙක්ව ඔය තනතුරට දාගන්න කරන කුමන්ත්‍රණයනේ. ඔන්න ඔය වගේ නාට්‍ය නිසා තමයි සර්වපාක්ෂික ආණ්ඩුව ගැන හිතන්නවත් බෑ. කොහොමද මන්ත්‍රීවරුන්ගේ හැසිරීම
එදා දවසේ. They were behaving like hooligans. රස්තියාදුකාරයෝ වගේ, ඩප්පිකාරයෝ වගේ, මහානිකම් කානු කටවල් තිබුණේ. 2020 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ අපි ඇහුවා එවකට මුදල් ඇමතිවරයාගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමා කොච්චර මේ රටේ විදේශ සංසිඳ තියෙනවද කියලා. අපි දැක්ක මහ බැංකුවේ අධිපතිවරයාගේ ප්‍රසන්ටේෂන් එකේ මාස ගාණක් තිස්සේ තිබිලා තියෙන ඩොලර් මිලියන 20යි 25යි 30යි වාගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම චැලෙන්ජ් කරනවා මෙතන අපි හැන්සාඩ් එකෙන් අරගෙන බලමු මුදල් ඇමතිවරයාගේ ප්‍රශ්නවලදී නිවාඩ් කබ්‍රාල් මොකද්ද කිව්වේ 2100ක් තියෙනවා කිව්වා 1800ක් තියෙනවා කිව්වා 1900ක් තියෙනවා කිව්වා මේ පාර්ලිමේන්තුවයි මේ රටයි සම්පූර්ණයෙන්ම නොමගැරිය. තාමත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්නේ නැතුව එකිනෙකාට බෝම්බ ගහන්න උත්සාහ කරනවා නම් මේ ප්‍රශ්නෙන් එළියට එන්න බැහැ. රට බංකොලොත් කරපු පංචමහා කුරහන් නායකයින්ට නම් බේරෙන්න දෙන්න බැහැ. IMF එකත් එක්ක ගිවිසුමක් අත්සන් කළා. නමුත් මම කරු තුනක් ඉක්මනට කියන්න යනවා. එකක් ඇවිල්ලා ණය ප්‍රතිව්‍යුහගත කරනකොට බැංකුවල තියෙන තැන්පත් කතානායකතුමාගේ තැන්පත් ඇතුළුව විශ්‍රාමික ඉතිරිය කතානායකතුමාගේ විශ්‍රාමික ඉතිරියත් ඇතුළුව EPF එක මේව ඔක්කොමවල කතානායකතුමනේ වටිනාකම 50% ගිහිලා තියෙන හයිපර් ඉන්ෆ්ලේෂන් එක නිසා ඒ වලට අත තියන්න එපා කියලා අපි කියනවා. දෙවනි කරුණ ඇවිල්ලා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම අවසාන කරුණ. මේකයි හොරකම් කරපු වගකීම් නැවත ලබා ගැනීමේ නීතිය මේ රජය ගේන්නට ඕනේ. මම දන්නවා මම කියනකොට ටිකක් සැරයි කියලා. මම දන්නවා නීතිවලින් විතරක් හොරු අල්ලන්න බෑ. කොච්චර මෙතන හොරු බේරිලා ඉන්නවද? ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් අවශ්‍යයි. මට අද සන්තෝෂයි අපි ආරම්භ කරපු මේ සාකච්ඡා අද සාර්ථක වෙලා ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකට එන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ අතරතුරදී ලෝක බැංකුව ADB එක AIIB එකත් එක්ක සාකච්ඡා කරලා මිලියන 800ක ඇමරිකානු ඩොලර් ක්‍රමවේදයක් අපි සකස් කරා. ඒ ක්‍රමවේදය හින්දා තමයි අපිට අද ගෑස් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90ක ප්‍රමාණයකොත් පෝර සඳහා ඇමරිකානු ඩොලර් 65ක ප්‍රමාණයකොයි බෙහෙත් සඳහා මිලියන 200ක පමණ ප්‍රමාණයකොයි දුප්පතුන් සඳහා බෙදා දීමට කෑෂ් ට්‍රාන්ස්ෆර් සඳහා මිලියන 200ක වටා වැඩි ප්‍රමාණයකොත් ලැබිලා තියෙනවා. නන්දලාල් වීරසිංහ මහත්මයා කාට හරි උහුවෙවත් කරන්නට ඕන නම් මම පැත්තකට යන්නම් එතුමාව තියාගන්නම් එතුමා ගත්ත තීන්දුව තීරණ වලින් අද ජනතාවට මේ රටේ ප්‍රතිලාභ ලැබෙනවා කියන එක මම බය නැතුව කියනවා. ජනාධිපතිතුමයි අපි එකතු වෙලා වැඩ කරනවා. ඒක තමයි සිස්ටම් චේන්ජ් එක. එතුමා මුලින්ම කූඩුව හදන්න උත්සාහ කළේ ඔබතුමලත් එක්ක. ඔබතුමලා තමයි එතුමාව කොටලා එළෙව්වේ. මේ අර්බුදයේ තේරුම අරගෙන හරින් හා මනුෂ්‍ය ඇමතිවරු කළ කැපවීමට මතක තියාගන්න කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටු අපි බව. ඒ බිත්තර කන්නේ නැයි පොලොංගුන්ට අපි කොටනවා. බිත්තර කන්න ඉඩ දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙට අලාභාණියෝ. හැබැයි දැන් CID එක වාර්තාවක් ඉදිරිපත් කරා කොටුවේ මහේස්ත්‍රාත්. ගෙදරට සහ වාහනයට සිදු අලාභාණිය රුපියල් මිලියන 205යි කියලා. හැබැයි මිලියන 205න් මිලියන 14යි නිවසට වාහනි. මිලියන 191යි වාහනයට උණු වාහනි. ජනතාවට කියන ඉලෙක්ට්‍රික් වාහන. මේ අය දවිලා මේ රට කොට නැගීම පිළිබඳව සරල ජීවිත පිළිබඳව ජනතාවගේ අකාර්යක්ෂමතාව පිළිබඳව කතා කරන්නේ. නිසා තමයි මම කියන්නේ යළි නව ජනවරමක් ඕන. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එක්වන ලෙස චීනය, ඉන්දියාව ඇතුළු ණය හිමි රටවලින් ජපාන මුදල් අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා. උද්ධමනය පාලනය කළේ නැත්නම් ඉදිරියේදී එන රැල්ල නැවැත්විය නොහැකි බවයි මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ අතර පවසන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීම සඳහා කාර්යමණ්ඩල එකඟතාවකට එළඹෙන බව ඊයේ දින ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අද ජපානයේ මුදල් අමාත්‍යවරයාද ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජපාන මුදල් අමාත්‍ය සුනිචි සුසුකි මෙම ප්‍රකාශය සිදු කර තිබෙන බවයි රොයිටර් වෙබ් අඩවිය පවසන්නේ. ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා චීනය, ඉන්දියාව ඇතුළු ණය හිමි රටවල් වලට එක්වන ලෙසයි. ඒ නිසා එම රටවල් රැස්වීම ඉතා වැදගත් බවයි ඔහු වැඩිදුරටත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා ඇත්තේ. මේ අතර මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මැති අමතිවරුන් දැනුවත් කිරීමේ සමුළුවක් පැවැත්වුණා. කොහොමද මේක ට්‍රිගර් වුණේ? මේ ඉතිහාසයේ ලොකුම ක්‍රයිසස් එකට මේ අවුරුදු පහගේ අවුරුදු දෙක ඇතුළේ. ඒක හැමෝම අපි කතා කරලා තියෙනවා හැමතැනම. මේක පැහැදිලිව පේනවා. පළවෙනි කාරණය අර 2019 අන්තිමේදී බදු කපා හැරියා. රජයේ අයවැය හිගේ මං ඉස්සෙල්ලා කිව්වා. මහ බැංකුවෙන් රුපියල් අච්චු ගහලා දෙන්නවා. ඉතින් එහෙම තමයි මේ 2021 ගිහිලා තියෙන්නේ. ඒක අපි හැදිරෙම දැක්කා ඒක. මේ අපි කිව්වම මේ තාවකාලිකව කරන්න පුළුවන් කොවිඩ් කාලේ. ලෝකේ පුරාම මහ බැංකුව තාවකාලිකව ඒ අරුද්දේ මුදල් අච්චු ගහලා ඒක සමනය කරා. නමුත්
හරි ගියාට පස්සේ ඒක අනිත් පැත්ත හරවන්නවා. නමුත් ඒක අර අවිංගහ මිනිහට වගේ 20 ඒක කරපු එකේ ලොකු වෙනසක් පේන්න තිබුණේ නැහැ මතුපිට. ඒක කන්ටිනියු කරා 21ෙත්. ඒ දෙකේ ප්‍රතිඵල තමයි අද 160ට 70ට උද්දමනේ තියෙන්නේ. අපි රුපියල් අච්චු ගහලා විදේශ ණය ගෙවනවා. සංචිත 4.6 බිලියන තිබුණා. ඉවර වෙනකොට දැන් මම බාර ගන්නකොට අප්‍රේල් මාසේ පාවිච්චි කරන පුළුවන් සංචිත මිලියන 26යි තියෙන්නේ. සෝෂල් සේෆ්ටි net කියන එකට අනිවාර්යයෙන්ම මුදලක් වෙන් කරන්න ඕනේ. මොකද මේ මිනිස්සු පාරට බහිනවා ඊළඟට. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරුණාම මිනිස්සු ඕනම දේක් කරනවා. එහෙම රැල්ලක් තාම අපේ රටේ ඇවිල්ලා නැහැ අතන. ආවෙත් නැහැ. පහුගිය කාලේ අරගලයේ කියලා ආවේ ආකල්පමය වෙනස් වීමක් නිසා පාරට බැස්ස කොටසක් ඒ දුප්පත් අඩු ආදම් අයට ජීවත් වෙන ප්‍රතිත්තරල පාරට බැස්සත් ඒක ලේ වැග්‍රේමකින් කැලවර වෙයි. කාටවත් බයික් කන්ට්‍රෝල් එක. ඒක නිසා තමයි වැදගත්ම දේ උද්දමනය පාලනය කිරීම. මෙතර ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දරන උත්සාහය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතුවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉක්මන් සහ ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවයි. මේදී ලංකාවට සහය දැක්වීම සඳහා තම ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සම්බන්ධ වීමට එක්සත් රාජධානිය සූදානම්ව සිටින බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ඔන්න නිවසක් තියෙනවා. හොඳට ධනය තියෙන නිවසක්. නිවසේ පදිංචිකාරීන් අන්දයි බිහිරි. මේ ධනය මේ අන්ද බිහිරි අයම හම්බ කළේව නෙවෙයි, ඔය පරම්පරාවෙන්ම ලැබුණු ධනය, උපතින්ම ලැබුණු ධනය. දැන් ඔන්න හොරු මුලක් මේ නිවසට ඇහැ ගහලා නිවස බිඳිනවා. එක සැරේ නෙවෙයි හොඳේ, ටිකින් ටික හිමින් හිමින් තමයි මේ නිවසේ තියෙන වටිනා දේවල් ඇදලා අරගෙන යන්නේ. නිවසේ අයිතිකාරින්ට වගේ වගක් නැහැ. ඇයි ඉතින්? ඇස්කන් පේන්නේ නැහනේ, ඇහෙන්නේ නැහනේ නේ. කොහොම හරි අන්තිමට මේ නිවස බංකොලොත් වෙන්න පටන් ගන්නවා. ගේ ඇතුලේ කෑමටවත් යමක් නැහැ. ඈත පළාතක ඉඳලා එන ඥාතියෙක් මේ ගේ හිමියන්ට කියනවා ගෙයි මුකුත් නැහැ, හොරු බිඳලා ගේ බංකොලොත් කියලා. අර හොරු රැල දැන් පදිංචි වෙලා ඉන්නෙත් මේ නිවස අවටමයි. ඒ මහා ධනෙන් එයාලා අහස් මාලිගා හදාගෙන දැන් එයාලා නිකම් මේ හොරු නෙවෙයි වගේ. අර දුර ඉඳලාපු ඥාතියයි තින් ගම්මටම ඇහෙන්න කියනවා මේගේ බිඳලා මේගේ බංකොලොත් කියලා. ගෙදර අයට නම් ඒත් ඉතින් තාම වගේ වගක් නැහැ. අර අන්ද ඇස්වලට උඩින් කොළ පාට, නිල් පාට, රතු පාට, කහ පාට, පාට රෙදිපටිත් ගෙට ගහගෙන ඉන්නේ. මාර වැඩේ කියන්නේ ගේ බිඳපු හොරු එකතු වෙලා අහනවා කවුද තමුන්ට මේගේ බංකොලොත් කියලා එළියට ඇවිල්ලා ගමටම ඇහෙන්න කෑ ගහලා කියන්න කිව්වේ කියලා. මේගේ එහෙම බංකොලොත් වෙන්නේ නෑනේ කියලා. දැන් පුදුම වැඩේ කියන්නේ ගේ මංකොල්ල කාලා අහස් මාලිකා හදපු සෙට් එක අර මිනිස්සයට වට කරගෙන නෙලන්න හදනවා. ඊයේ අපේ පාර්ලිමේන්තුව දිහා බැලුවමත් නිකන් එහෙම එකක් පේනුනේ නැද්ද? පේනවනේ නේද? ඊයේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා අහපු එක මතකද? දැන් පාර්ලිමේන්තුවට මේ තිබෙන බලය අයිතු ලෙස පාවිච්චි කරාම අපි 225 දෙනාම ලැජ්ජාවට පත් වෙන්න ඕන. එතකොට එදා ඒ වැඩේ නොකර රට බංකොලොත් කිරීමට බලය කාටද තිබුණේ? රට බංකොලොත් කිරීමේ බලයක් මහ බැංකුවට නැහැ. මෙන්න ඊළඟට ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා අහපු එක. ඔබතුමා මේ කතා කරන්නේ නිවාඩ් කබ්‍රාල් හිටපු අධිපති ගැනද? වජිර අබේවර්ධනගේ කතාව තීරුම් ගත්ත ඉමිටියාස් බාකිර් මාකර් මන්ත්‍රීවරයා කියපු කතාව කොහොමද? එතුමා කතා කරනකොට මට සැකයක් ආවා, මේ හදන්නේ මහ බැංකුවේ අධිපතිතුමාටත් වැඩක් දෙන්නද කියලා. දීලා දිනේෂ් ඉලක්කොඩි මහත්මයාව එතනට ගේන්නද කියලා. දැන් කරුණා කරලා සත්භාවය තියාගන්න. දැන් ප්‍රශ්නෙට එමුද. ඇත්තටම මේ රට බංකොලොත් කළේ ආචාර්ය නන්දලාල් වීරසිංහද? මේක හරියට කොයි වගේද දන්නවද? ගේ බිඳලා තියනවා දැකලා නිවසේ ඇතුලේ මුකුත් නැහැ කියලා
ගමට කියපු මිනිහට දැන් අල්ලගෙන තඩිබාන්න හදනවා. තඩිබාන්න හදන්නේ ගේ බින්දපු හොරු ටිකමයි. කවුද මේ තඩිබාන්න හදන්නේ? ඕ ගේ බින්දපු සෙට් එක. බින්දිනකන් උඩ බලාගෙන හිටපු සමහර අය දැන් මේ ගොඩට එකතු වෙලා. ඇත්තටම මේ රට බංකොලොත් වෙනකන් මහා ලොකු මූල්‍ය බලය තියෙන ඔය පාර්ලිමේන්තුවේ හිටපු අය ඒක දන්නේ නැද්ද? මහ බැංකුවමද ඒක කියන්න ඕනේ? වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා නම් ඉතින් හිටියේ නෑ කියමුකෝ නේද? හිටියේ නෑ නෙවෙයි, දිනන්න බැරි වුණානේ නේද? අනිත් අය හිටියනේ. ජාතික ලැයිස්තුවෙන් ඇවිත් රනිල් වික්‍රමසිංහත් එදා මන්ත්‍රීවරයෙකු ලෙස හිටියනේ. මූල්‍ය බලය තිබුණු අය දන්නේ නැද්ද? එහෙම නැත්නම් කුරහන් සාටකවලට බයේ දැක්කේ නෑ වගේ හිටියද? ආචාර්යේ නන්දලාල්ගේ මුවහමට තලන්ට පෙර රට බංකොලොත් කළ රටේ ධනේ හොරා කෑ සියලු දෙනාම කොයි එකටත් තම තමන්ගේ මුහුණු කණ්ණාඩි ළඟට ගිහින් බලාගත්තොත් හොඳයි. මහ බැංකු අධිපතිකම ආචාර්යේ නන්දලාල් බාරගන්නකොට තිබුණේ ඩොලර් මිලියන 20ක් විතරයිලු. එක වෙලාවක මගේ මතකෙ හැටියට එය 200ක් කියලා කිව්වා. දැන් කියනවා 20ක් විතරයිලු තිබිලා තියෙන්නේ. තෙල් නැවක් ගන්නත් බෑ. ගන්නව නම් 40ක් ඕනේ. ඒ කියන්නේ තෙල් නැව භාගයයි ගන්න වෙන්නේ. මේ ගාන ආචාර්යේ නන්දලාල් පාර්ලිමේන්තුවට කිව්වේ නැත්තේ ඇයි කියලා ලක්ෂ්මන් කිරියල්ලත් අහනවා. ඊයේ මහා බැංකුව අධිපතිතුමා පාර්ලිමේන්තුවට ආව දේශනයක් කරන්න. එතුමාගේ කතාවේ කිව්වා එතුමා වැඩ බාර ගන්නකොට මහා බැංකුවේ තිබුණේ ඇමරිකන් ඩොලර්ස් මිලියන 20යි කියලා. මං ඇහුවා පාර්ලිමේන්තුවට මේ தත්ත්වය දැනුවද කියලා. උත්තරයක් නැහැ. මොකද මුදල් බලය තියෙන්නේ අපිට. සියලු දෙනාම වගකීමෙන් තොරව කටයුතු කරලා තියෙනවා. මේ සියලු දෙනාම නිකන් චූටි කිරිසප්පිය වගේ ඉන්නේ නේද? ආචාර්ය නන්දලාල්ට එන්න කිව්වේ බැරි වුණාමනේ රටම බැරි බැරි ගානට වැටුණා කියලා කීපාරක් නිවේදනය කළාද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිම කීපාරක් කිව්වද? එතකොට ඔය මූල්‍ය බලයේ තියෙන පාර්ලිමේන්තුව මොකද මේ නිදි කිරා වැටමින්ද හිටියේ නේද? රට බංකොලොත් කළ අයගෙන් වැඩි පිරිසක් ඉන්නේ පාර්ලිමේන්තුවේ. තමන් අතින් මේ රට බංකොලොත් වේවි කියලා හොරා කාපු අය හොරා කනකොට දැනගෙන හිටියේ නැද්ද? මාරයිනේ නේද? එදා හොරාගේ අම්මගෙන් පේන අහපු අය අද වන විට එළියට ඇවිත් රට බංකොලොත් කියලා කිව්වේ ඇයි කියලා අහනවා. බංකොලොත් කියලා කියපු මිනිහවද දැන් දඬු කඳේ ගහන්න ඕනේ? එහෙමත් නැත්නම් රට බංකොලොත් කළ අයවද ගහන්න ඕනේ? කොළපාට, නිල්පාට, රතුපාට එක එක ජාතියේ පාට කණ්ණාඩි දාගෙන අර මහා ධනස්කන්ධයක් තිබුණු නිවස හූරගෙන යනකම් අපිත් හුම් ගෑවේ නෑනේ නේද? බලාගෙනම හිටියන්නේ නේද? අරගලයේ කොල්ලො කෙල්ලො ටික ගාලු මෝදරට එකතු වෙනකම්ම කී දෙනෙකුට නිඳ ගිය රටක්ද මේක? මේ හදන්නේ වෙන ගේමකට. ඩීල් කාරින්ට අවශ්‍ය ඇති ආපහු ලේසියෙන් ඩීල් දාන්න පුළුවන් අයකු ගේන්න. සමහර විට අර්ජුන් මහේන්ද්‍රන්ලා අර වයස 98 පාස්කර ලිංගම්ලා ආවත් ඉතින් පුදුම වෙන්න එපා. පීබී ජයසුන්දරත් ඔය කවුරු කිව්වත් ආයේ එන්න පුළුවන් සමහරක් වෙලාවට නේද? මොකද දැන් ඉතින් IMF එකඟතාවයකුත් එක්ක ආයේ ඔය කොහෙන් කොහෙන් හරි කීයක් හරි කඩා ගන්න පුළුවන් නේද? මේ සැරසෙන්නේ ඊළඟ මංකොල්ලයටද කියලා දැන්වත් ඔය පාට කණ්ණාඩි අයින් කරලා පුරවැසියන් ලෙස අවදියෙන් බලමු කියලා මතක් කරනවා. පාලිමන් චෝක් හොරු සමග හෙළුවෙන් සීතාම්බර පට සුහද කොකාලා බල බල හිටියා ඇති නේද කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. අනුග්‍රහය නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේය. ඔබේ දේශීය මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද සිය 71 වන සංවත්සරය සමරනු ලැබුවා. ඒ අපේ කමට පණ දෙමු, අභියෝග අතර ගමු, යුග මෙහෙවරට උර දෙමු යන්න තේමා කරගනිමින් මේ ආර්ථික දේශපාලන හා සමාජ අර්බුදය මේ මුළු රට වසාගෙන තිබෙනවා. මුළු මහත් ජනතාව ඉතාමත් අසීරුවට, අමාරුවට සහ පීඩාවට පත් කරමින් මේ රටේ ලක්ෂ ගණනක් අද කුසගින්නේ ඉන්නවයි කියන එක යුනිසෙෆ් ආයතනයේ පහුගිය දවස්වල කිව්වා. යුනිසෙෆ් ආයතනය දුන්නු වාර්තාව මම මගේ දැනුමේ හැටියට යුනිසෙෆ් වාර්තාවේ තියෙන සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් මේ රටේ අද
කුසගින්නේ ඉන්නවයි කියන එකයි මම විශ්වාස කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා බින්දුවේ හිටපු මිනිහා සති තුනකින් මේ රටේ කැක්කුක්කෙන් හරි කෙක්කෙන් හරි කොහෙන් හරි පිනට හරි මොකෙන් හරි ජනාධිපති වෙන්න පුළුවන් නම් අපිට තමුන්නාන්සලට ඇයි බැරි මේක කරන්න? ඇයි බැරි? ඒක නිසා බැහැයි කියන්න එපා. පුළුවන් මේක කරන්න පුළුවන්. අපි දිනනවා. අපි මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙන යමු. ඒක නිසා මේ මාධ්‍යවල පළවෙන වාර්තා ඔබ දන්නවා ඇතැම් මාධ්‍ය අපිට සහයෝගය දෙනවා ඇතැම් මාධ්‍ය සමාජලාවට සම්පූර්ණ අසත්‍ය අපි පිළිබඳව පළ කරනවා. ඉතින් ඒක මේ රටේ මාධ්‍ය හැටි. ඕක මේ අද ඊයේ නෙවෙයි දවසක දෙක නෙවෙයි හැම කාලෙකම එහෙම තමයි. ඉතින් මම ජනාධිපති කාලේ මට මුණ ගැහිල්ලක් ගැහුවද? මගේ කෑලි ගැලෙව්වනේ. ඉතින් එහෙම වෙලා පොළොන්නරුව මම ජයග්‍රහණය කළානේ ඡන්ද 112,000කට කිට්ටු ගානකින්. ඒක නිසා මාධ්‍යවල කියන කතා එහෙම නැත්නම් සමාජයේ කතාබහ වෙන දේවල් එක්ක අපි හරිදේ නිවැරදිදේ අපි හරි හැටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නිදහස ජනතා සභාව නමින් නව කාර්යාලයක් අද විවෘත කළා. ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ අසුන්ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස අද නිදහස ජනතා සභාව නමින් නව කාර්යාලයක් විවෘත කළා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කිසිසේත් අදාළ නොවන අවස්ථාවලට ක්‍රියාත්මක කරන තත්ත්වයක් තුනක්. අරගලයේ නාමයෙන් මේ රජයේ ඉල්ලා සිටිනවා හැමෝම එක්කාසු වෙන්නේ කියලා සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීමට. හැබැයි මෙතෙක් දුරට වැඩපිළිවෙලක් ගැන කිසිම සඳහනක් නැහැ. කවුරුත් කතා කරන්නේ පොදු වැඩපුළක් ගැන. හොරගන්නේ අමාත්‍ය ධූර සඳහා. විධායකයේ බලය පෙනෙන හස්තයක තිබුණා. විවස්ථා දායකයේ බලය නොපෙනෙන හස්තයක හිර වෙලා තියෙනවා. අපි ජනාධිපතිවරණෙදි මේක දැක්කා. දැන් එලිපිට මේක ක්‍රියාත්මක වෙයි. විවස්ථා දායකය පාලනය කරනවා. මේක මේ ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය මුණ දෙන නවතම අර්බුදය බව අපි රටට ලෝකෙට හඬගාලා කියන්නට ඕන. ඇත්ත වශයෙන්ම ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, කථානායකතුමා, සභානායකතුමා මේ සියලු දෙනා ලැජ්ජ වෙන්න ඕනේ. නොපෙනෙන හස්තයක් විසින් විවස්ත්‍රා දායක පාලනය කරද්දී නොපෙනූ දැස්ව, නොඇසූ දෙසවන්ව ඉන්න සිද්ධවීම ගැන ලැජ්ජ වෙන්නට ඕන. තල වපුරලා අර අලියට ඔක්කොම තල ටික දීලා මුං වපුර එකව ගෙනාවා ජනාධිපතිකමට. එයා කොහෙන්ද ආවේ? ජාතික ලැජ්ජුයි. නිකන් ජාතික ලැජ්ජු නෙවෙයි. පක්ෂකින් ඉල්ලලා පැරදිලා මනාපත් ගණන් නොකරපු කෙනෙක්ව ගෙනාව ජාතික ලැයිස්තුවේ. එහෙම කෙනෙක් ගෙනාවාම එයා සුම්ම නෙවෙයි. එයා උම්මා. ඉතින් මං කියන්නේ මේ කාටද මඩ ගහන්නේ? මට කියන්න තියෙන්නේ එස්කාරි වශයෙන්ට මං කියන්නේ එස්කාරි සුම් කියන්නේ එයා ස්මෝල් ටෝක් කින්දා. සාගරයක් නෑ එයාගේ. ස්මෝල් ටෝක්. එස්කේ කොම සමහර කට්ටිය සුදු කපුටා කියලා. එස්කේනේ. ඒ නිසා අපි යාට කියන්නේ ස්මෝල් ටෝක් දාන්න එපා. මඩින් නැතුව ගොඩින් එන්න. මේ රට නිදහස් කරගන්න අවශ්‍යයි දූෂණයෙන්. දූෂණයෙන් නිදහස් රටක් අපි හදන්න ඕන. මේ රටේ දේශපාලනය පවුල් වාදයෙන් නිදහස් කරගන්න රටක් අපි හදන්න ඕන. මේ රටේ රාජ්‍ය තීරණ මුග්ධභාවයෙන් නිදහස් කරගන්න රටක් අපි හදන්න ඕන. මේ රට ඉදිරියේ තියෙන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ අංක 1 අවශ්‍යතාවය මෙන්න මේ නිදහස් අරගලයයි. අම්පාරේ වීගොවින් අද ට්‍රැක්ටර් අරගෙන කොන්ගස් හන්දිය වී අලවි මණ්ඩල ගබඩාව වෙත පැමිණ සිටියා. ඒ තවන් මීට පෙර අලවි කළ වී නැවත ලබා දෙන ලෙස ඉල්ලමිනුයි. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වී අලවි මණ්ඩලයේ ගබඩා සඳහා ලබා දී ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3500ක්. මේ සඳහා වී අලවි මණ්ඩලයේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 400ක්. අම්පාර උහන කොංගස් සන්ධියේ වී ගබඩාවට වී ලබා දී සති 3ක් ගත වුණත් ගොවින්ට තවමත් මුදල් ලැබී නැහැ. රත්තරන් බඩු උගස්කර වගා කළ ගොවින් මේ නිසා කබලෙන් ලිපට වැටී සිටිනවා. පෞද්ගලික වෙළෙඳුන්ට පවා වී ලබා දුන්නේ නැත්තේ රජයේ වී අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමද යුතුකමක්සේ සලකා බවයි ගොවින් අවසන්නේ. බැරිම තැන අද තමන්ගේ වී නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් ට්‍රැක්ටර්ද රැගෙන ගොවින් වී ගබඩා වෙත පැමිණ සිටියා. අවසානයේ අම්පාර වී අලවි මණ්ඩලයේ කළමනාකරු වී අලවි මණ්ඩලයේ සභාපති හා දුරකථනයෙන් කතා කරනු ලැබුවා. එහිදී කනගාටුව පළ කළ සභාපතිවරයා අද දවස තුළම රුපියල් මිලියන 60ක මුදලක් බැංකුව වෙත ලබා දීමට එකඟ වූවා. මේ වෙලාවේ සභාපති එකඟවෙච්ච නිසා අපට අවස්ථාවක් දෙන්න අද සමහරට මේක උගන්වන්න බැරි වෙච්චි අපි දන්නවා. හැබැයි මේ ප්‍රමාදය ගොවියන්ට ලොකුවට බලපාන. මේ ගොයන් කපපු මැෂින් එක යනකොට සල්ලි දෙන්න ඕන. ට්‍රැක්ටරේට සල්ලි දෙන්න ඕන. වැඩ කරපු මිනිහට සල්ලි දෙන්න ඕන. රත්තරන් බඩු වලට සල්ලි බඳින්න ඕන. මේ ගොවි ජනතාව ඒ පිළිබඳව දැක්වූ අදහස්. ගොවියෝ වීටික ගෙනල්ලා ගබඩාවට බාර දුන්නා. ගබඩාවට බාර දීලා දැන් සති දෙකක් වෙනවා. තාම ගේ ගොවියන්ට සල්ලි ටික ගන්න බැරි වෙලා තියෙනවා එකේ. අපිට සැකයි මේ ඇමති මහ මෝල්කාරොත් එක්ක එකතු වෙලා ගහන ගේමන්ත කියලා. මේ වීටික ආපහු යන්නේ මහ මෝල්කාරින්ට. එතකොට ආහාර සුරක්ෂිතතාවය හදන්නේ කොහොමද ඇමතිවරයා? බාලගෙන්ට ඕන වෙලා තියන්නේ යාළගේ බලගෝත්‍රය තව තවත් වැඩි දියුණු කරගන්න. යාළගේ පක්ෂ තර කරගන්න. තුන් හතර දෙනෙක් ඉන්නවා දෙන්නේ තුන් දෙනෙක් මුව එකෙක් පලාත බලන්න. උන් හොඳයි මේ අපිට මේ අරකුණ ආන්න මේ බඳගන්න. ඡන්ද කාල විතරයි මුන් එන්නේ.
මිනිහට. වීටික දීලා අපි මේ දාදුක් කිසි. සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යලිත් වරක් පහළ දමන බව එම සමාගමේ සභාපතියේ මුදිත පීරිස් පවසනවා. මේ අතර කාංචන විජේසේකර බලශක්ති අමාත්‍යවරයා ලෙස 10,000 සිට ඉන්ධන නැව් සඳහා ප්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂ 80ක් ගෙවීමට ඇති බව ආනන්ද පාලිත අද ප්‍රකාශ කළා. සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල යලිත් අඩු කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. අපි ගිය මාසේ හඳුන්ලා දුන් මිල සූත්‍රයට අනුව ලෝක වෙළඳ පොලේ ගෑස් මිල උච්චාවචනයන්ට අනුව අපි බලාපොරොත්තු වෙනවා සඳුදා ලිට්‍රෝ ගෑස් සිලින්ඩර්වල මිල සියලුම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල අඩු කරන්න සඳුදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා. ඒකම මේ වෙනකොට සිලින්ඩර් මිලියන 5ක් එහෙම නැත්නම් ලක්ෂ 50කට අධික සංඛ්‍යාවක් ගෑස් සිලින්ඩර් මුළු දිවයින පුරා බෙදා හැරලා තියෙනවා. තවමත් රට තුළ ඉන්ධන හිඟයි. බොහෝ ප්‍රදේශවල අදත් ඉන්ධන පොලිම් දක්නට ලැබුණා. තලාහෙන 8:90 IOC ඉන්ධන පිරවුම්හලට අදත් ඉන්ධන ලැබී තිබුණේ නැහැ. දෙන්නේ නැහැ. තමදා පොලිම්? 3-4 පොලිම් දැන් දෙකට. පා වෙනවා ඉන්න ගියා. කිව්වට කිනා දෙන්නේ නැහැ. අපි නිකන් දූපතක කොන් වෙලා වගේ ඉන්නේ දැන්. ඔය ගොඩක් තැන් වල නැහැ. ගොඩක් තැන් වල නැහැ. මෙතන යාපැත්ත ෂෙඩ් එකේ ඇත්තම නේද හතිය කිතරද මේ ෂෙඩ් එකට තෙල් එන්නේ. කොච්චර ණය ගත්තත් ඔච්චර තමයි. ණය අරගෙන උන් හොරා කනෝ මිනිසු ටික පාරට දානවා. මිනිසු වෙන ණයට කි දෙනවා. කතා කරන්න දෙයක් නැහැ. අපේ දරුවෝයි අපි ඔක්කොම විනාශ වෙලා ඉන්නේ. QR එකෙන් ඇති තිබ්බට වැඩක් නැහැ. ඉතින් තෙල් ලීටර හතරක් මොනවා කරන්නද? රස්සාවල් වල යන මිනිසුන්ට, ට්‍රීවිල් හයර් යන මිනිසුන්ට හම්බ කරගන්න තියෙනවද? ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නැති නිසා පිරෝම්හල් වසා දමා තිබුණේ මෙලෙසින්. මේ කංචන විදේශීකර ඔබ මට මේ නණුන්ගේ රූකඩයක්. ඔබ දන්නේ කොමිස් සූත්‍රවලට යට වෙලා ඒ විදිහට කටයුතු කරන්න විතරයි. ඔබ පැමිණියාට පස්සේ මේ වෙන විට ඩොලර් ලක්ෂ 80කට වඩා ප්‍රමාද ගාස්තු වෙලා තියෙනවා. ඔබගේ සූත්‍රය අද ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙන්නේ. අද ඉන්ධන මිල සූත්‍රයට ලෝකයේ අඩු වෙනකොට ඔබට බාලගිරි දෝෂයයිලා ඉන්ධන මිල අඩු කිරීම පසුවට කල් දාලා තියෙන්නේ. ඔබ ගසා කෑමේ සූත්‍රයට ඉන්ධන ගෙන්නන හින්දා ත්‍රිරෝද රථ සංගම් කිහිපයක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුව තිබෙනවා. ඒ වර්තමානයේ ත්‍රිරෝද රථ කර්මාන්තය පිළිබඳව පැන නැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. විපක්ෂ නායකතුමා කියපු විදියට කළොත් අපි දන්නවා අපේ වගකීම කරන්න අපි සූදානම්. ගරු විපක්ෂ නායකතුමා අද කියපු ආකාරයට ඉදිරි වැඩ පිළිවෙල තුළ ඉදිරියට ගිහිල්ලා මේ ත්‍රිරෝද කර්මාන්තේ වඩා විධිමත් ඵලදායි පොදු මගී ප්‍රවාහනයක් යොදලා රටේ අනාගතය අපේ දරුවන්ගේ සුරක්ෂිත කරගෙන විසඳා අපි විශ්වාසයෙන් යුතුව අද එළියට යන්නේ. අපි කියන ආණ්ඩුවට තමුන්නාන්සලා ත්‍රිරෝද රෙදුරා පැත්තකට දාලා යන ගමන කනත්තට යන ගමනක් වෙනවා. අපි පළවෙනියට කරපු යෝජනාව තමයි කාර් වලට ලීටර් 20ක් පෙට්‍රල් දීලා ත්‍රිරෝද රථයට ලීටර් 5ක් දීපු කාරණාව වහාම පාර්ලිමේන්තුවේ රටට සමාජයට කියන්නේ. මේක බලවත් අසාධාරණයක්. එම නිසා පොදුවේ කාර් හිමියට ලීටර් 20ක් දුන්නා නම් ත්‍රිවිල් හිමියටත් ඒ හා සමාන දුරක් යන අඩුම ගාන ලීටර් 10ක්වත් දෙන්න පළවෙනි එක. දෙවෙනි එක කුලී ත්‍රිරෝද රියදුරන් සඳහා දවසකට ලීටර් 5ක් සතියකට දවස් 6ක්වත් රස්සාව කරන් කන්න ලීටර් 30ක් පෙට්‍රල් ලබා දෙන්න. කුලී ත්‍රිරෝදරද මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝදරද මගී ප්‍රවාහන දිවවත් කිරීම සඳහා වන්නා වූ රාජ්‍ය ආයතනයේ වහම සක්‍රිය කරන ජාතික ප්‍රවාහන පනත සංශෝධනය කරන්නේ අදාළ කටයුතු කරන්නේ අපේ කර්මාන්තයට අදාළ ගරාජ් ටික වැහිලා තියෙනවා. එතකොට මේ පාර්ට්ස් විකුණන ආයතන වැහිලා තියෙනවා. ඒවල රැකියාව කරන අය නැති වෙලා තියෙනවා. ඒගොල්ලන්ට නැති වෙලා තියෙනවා. මොන ආර්ථික විශේෂඥයද කියන්නේ මේ ලීටර් 5න් අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා? අපේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ එතුමා පොරොන්දු වුණා. ඓතිහාසික මහනුවර පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ඇසර පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදී සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර අද රාත්‍රියේ 10:15 සිට සියොත ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකි. ඓතිහාසික මහනුවර පස්ගම ශ්‍රී නාථ දේවාල ඇසළ මහ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. උඩරට, පහතරට, සබර්ගමු යන නර්තන සම්ප්‍රදායන්ගෙන් මෙම පෙරහර සමන්විතයි. පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණගේ අධීක්ෂණය යටතේ මෙම පෙරහර සංවිධානය කර තිබෙනවා. මේ පෙරහර මංගල්‍යයට සියත දුන් දායකත්වය ගැන මගේ ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නාථ දේවි හාමුදුරුවන්ගේ මේ
අවසාන මේ කරන මහා පින්කම අපි පටන් ගත්තේ අගෝස්තු මාස 20 වෙනි දින කපසිටුවා ආරම්භ කරපු පෙරහැර ඇතුල් පෙරහැර මංගල්‍යයන් පහක් සිද්ධ කරා. ඒ වගේම කුඹල් පෙරහැර මංගල්‍යයන් පහ සිද්ධ වුණා. ඒ වගේම රන්දෝලි පෙරහැර හතරක් ඊට අවසන් කරලා අද අවසාන මහා රන්දෝලි පෙරහැර අවසන් කරලා හෙට දවල් පෙරහැරෙන් පෙරහැර මංගල්‍ය අවසන් කිරීමට තමයි යෙදිරි තියෙන්නේ සියලු දේම. මෙත් බෝසත් ශ්‍රී නාථ දෙවිඳුන්ගේ පා සලකුණ සනිටුහන් කළ මතු බුදුවන ශ්‍රී නාථ දෙවිඳුන්ගේ පාද ස්පර්ශයෙන් අති පාරිශුද්ධත්වයට පත් පස්කම ඓතිහාසික පුදබිමේ පැවැත්වෙන මෙම පෙරහර රාත්‍රී 10:15 සිට සියත TV ඔස්සේ ඔබට නැරඹිය හැකි. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතැන් සිට ඓතිහාසික මහනුවර පස්කම ශ්‍රීනාථ දේවාලයේ ඇසර පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර සජීව විකාශය ඔබට නැරඹිය හැකි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.